දැන් අපි මේ සිදු කරන්නේ මේ මේ වර්ණකාරකයේ යොදලා ආහාර මිලදී ගන්න නැත්නම් මිලදී ගන්න අවස්ථාවක් එදුනොතින් කොහොමද අපි මේක පරීක්ෂණයකින් තෝරාගන්නේ කියන එක නැත්නම් මේ මේ කහ නියම කහ කොහොමද තෝරාගන්නේ කියන කාරණාව දැන් අපි භාජන දෙකකට මේ අපි ගාව තියෙන කහ නිදර්ශක දෙක දා ගන්නවා මේ ඊට පස්සේ ඔබතුමන්ට අවස්ථාවක් තියෙනවා කතා කරන්න ඒ කියන්නේ අපි මුලින්ම යොදාගත්ත මේ කහ සාම්පල් එක දාගත්ත ඊළඟට මේ මිරිස් කුඩු වලටත් ගොඩක් කට්ටිය කරනවා කලරින් කලරින් දාන කතන්දරේ කරනවා එතකොට ඒකත් අපිට බලා ගන්න පුළුවන් කොහොමද මිරිස් කුඩු වලට මේ විදිහට වර්ණකයක් එකතු කරලා තිබ්බොත් හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ දෙකම බලාගන්නේ මම කියන්න චුට්ටක් මේක යන ගමන් අපි දිය කරගන්න එක තමයි කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් කලරින් එකතු කරලා තිබ්බොත් මේ වර්ණක ටික වෙලාවක් යද්දි මේ මිරිස් කුඩුයි කහයි අවක්ෂේප වෙනවා යටට. හැබැයි මේකට වර්ණක යොදලා තිබ්බොත් එහෙම වෙන්නේ අවක්ෂේප වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උඩ තියෙන වතුර ලේයර් එක ඒ විදිහටම පාටින් තියෙනවා. හැබැයි ඇත්තටම කහ හරි ඇත්තටම මිරිස් තියෙනවනම් මිරිස් ටික යටට ගියාට පස්සේ මේ රතු වර්ණය උඩ අඩු වෙනවා. කහ වර්ණය උඩ අඩු වෙනවා. ඒක අපි චුට්ටක් බලමු. ටික වෙලාවක් යන හින්දා තමයි ඇත්තටම අපි මේ පටන් ගන්න ආරම්භයේදීම මේ දේ කරලා බලන්නේ. දැන් අපි මේ කරන්නේ අපි ගත්තු කහ නිදර්ශකයට මේ වතුර දාගත්තා. ඊට පස්සේ අපි ගන්න මේ මිරිස් නිදර්ශකයට වතුර දාගන්නවා. අපි දැන් මේක කලවම් වෙනවා නිකම් අපි බලමු ටිකක් වෙලා යද්දි මේක මේ ඇත්ත කහද නැත්නම් ඇත්ත මිරිස්ද නැත්නම් වර්ණකාරක යොදවපු දේවල්ද කියලා අපිට පෙන්වන්න පුළුවන් කමක්. ඊළඟට අපි ගාව සහලුත් තියෙනවා. මේක නාඩු සහලක් කැකුළු සහල් කියලාත් අපි කියනවා. ගොඩක් වෙලාවට වර්ණ ඇත්තටම යොදන්නේ රතු සහල් වලට තමයි යොදන්නේ. මොකද එතකොට මේකේ නාඩු ගතිය පේන්න තමයි වර්ණකාරකයක් යොදන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අර නිවුඩ් ගියාට පස්සේ ඒකේ රතු පාටක් පේන්න තමයි මේකේ යොදන්නේ. දැන් අපි බලමු. ඒ කියන්නේ ඇත්තටම මම දන්නෙත් නැහැ මම වෙළඳ පොලේ තිබ්බ දෙයක් ගෙනාවේ මෙතන. අපිට මොන වගේ උත්තරයක් හම්බ වෙයිද කියලා අපි දෙන්න දන්නෙත් නැහැ. අන්න ඒකයි. එතකොට අපි එන විදිහෙත් එක්ක මම ඔයාලට කියන්න මේක ඇත්තටම වර්ණකයක් තියනවද නැද්ද කියන එක. දැන් මම ඔය හාල් එකත් මේ විදිහට දියර කරගන්නවා. අපි අවසානයේදී බලමු මොන වගේ රිසල්ට් එකක් ලැබෙයිද කියලා. ඊට අමතරව ආහාර ද්‍රව්‍ය අපිට මේ දිනදා බොහොම මේ සුලබව මිලදී ගන්න ආහාර ද්‍රව්‍ය කීපයක් අරගෙන අවිලා තිනවා. මේවා මේ සරලව කොහොමද පරීක්ෂා කරගන්නේ අපිට මේ පරිභෝජනයට සුදුසුද කියලා තෝරාගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි කතා කරන්න. අපි එකින් එක කතා කරමු. අපිට තියෙනවා කෙලවර ඉඳලා කතා කරන්න බොහෝ දේවල්. හරි. අපි එක එක ගමු එහෙනම්. ඒ කියන්නේ දැන් කෙනෙක් අහන්න පුළුවන් එතකොට දැන් ඔයාලා කියනවා අපිට පීච මහත්තුරු වශයෙන් මේ පරිභෝගිකයෙක්ගේ මොකද්ද වගකීම? දොර පරිභෝගික හරි අපි වගකීම අපි ඉෂ්ට කරගන්නම්. හැබැයි අපි කොහොමද දැනගන්නේ Tamanට මේ ආහාරය සුදුසුද නැද්ද කියන එක? නේද සරල උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්නකෝ අද මේ වැඩසටහනේ මම ඉඳගෙන ඉන්න ඔබතුමා මගේ තනතුර කිව්වේ නැති වුණත් කෙනෙක්ට දැකගම් හිතන්න පුළුවන් නම් මේ pH මහත්ය කියලා තින්නේ. ඒ මොකක්ද ඒ මගේ බාහිර ස්වරූපය නිසා. ඒ වගේම තමයි කෙනෙක්ට ගිහිල්ලා ආහාරයක ඇතුලේ තියෙන මොකද්ද මොන වගේ ආහාරයක්ද මේක ගන්න සුදුසුද නැද්ද කියලා බලා ගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ ආහාරයක තියෙන ලේබල් එක. ඉතින් එතකොට එකින් එක අපි කතා කරගෙන යමු. මම ආහාර කීපයක් ගෙනත් තියෙනවා. කොහොමද මේ වගේ ආහාරයක් කඩේට ගිහිල්ලා තෝරගන්නේ මොන වගේ සැලකිලිමත් වෙන්න ඕනද කියන එක උදාහරණයක් විදිහට ගත්තොත් මේ ජල බෝතල්, අයිස්ක්‍රීම් එකක්, ටින් ආහාරයක්, අල ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. එකින් එක අපි ඉස්සරහට කතා කරගෙන යන. එතකොට ප්‍රධාන වශයෙන් ඔයාලම හිතර එකඟව පොඩ්ඩක් හිතන්න අපි කීයෙන් කී දෙනාද ගිහිල්ලා ආහාරයක් ගද්දි ලේබල් එකක් බලලා ගන්න කියන එක. අපි සෑම පහුගිය මම හිතන්නේ පහුනේ මේ අපේ උත්සව සමයේනේ. එතකොට අපි ඇඳුමක් ගද්දි බලනවා ගිහිල්ලා ඇඳලා බලනවා මේකේ පාට මඩ සුසුද කියලා බලනවා හොඳට බලනවා. හැබැයි අපි ගන්න දේත් එක මම අර පෙර අවස්ථාවේ කිව්වා තමයි අපේ ජීවිත කාලේ අපි තීරණය වෙන්නේ. එතකොට අපි කීයෙන් කී දෙනයිද මේ ලේබල් එකක් හොඳින් බලලා ගන්න කියලා. ඉතින් මම මේ විදිහට කීපයක් ගත්තා. අපි මුලින්ම බලමු මොකද මේක දුරගමන් සේවා බස් රථවලටත් වැදගත් වෙනවා ගොඩක් වෙලාවට මේ ජල බෝතලේ කියන එක. මොකද සා මේ දවස්වල කොමත් උෂ්ණත්වය අධිකයිනේ. ඒ නිසා අනිවාර්යෙන් මේ වතුර බෝතලයක් මිලදී ගන්නවා කියන එක සාමාන්‍යයෙන් අපි ඕනෙ තැනක කරන කාරණාවක්. ගෙදරින් එළියට ගියොත් වතුර බෝතලයක් ගෙදරින් ගෙනියන්න නැති ප්‍රමාණය අඩුයි. ඒ නිසා කොහොමත් වතුර බෝතලයක් මිලදී ගන්න එක කරනවාමයි. ගන්න ප්‍රමාණය වැඩිනේ. එතකොට අපි කතා කරොත් එහෙම දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ ජල බෝතලේ ගත්තොත් එහෙම පළවෙනිටම ඔයාලා බලන ජල බෝතලයක් ගත්තට පස්සේ මෙන්න මේ විදිහට හොඳට සීල් වෙලා තියෙනවද කියලා මේක. يعني පොලිතින් ආවරණය තියෙනවද? පොලිතින් ආවරණය තියෙනවද සහ හොඳට ඇතුලෙන් මෙතන තියෙනවද ප්ලාස්ටික් මේකක් ලේයර් එකක්? මේ කවයත් එක්ක ඒක හොඳට සීල් වෙලා තියෙනවද කියන එක බලන්න. ඊළඟ කාරණේ තමයි අපිට සාමාන්‍ය ජල බෝතලයක් කියන එක හිතුමනා අපිට කාටවත් ඒක පැක් කරන්න බෑ. ඒ කියන්නේ බෝතල් ගත කරන්න බෑ. ඒකට
මෙයාලා මේ ගන්න සෝස් එක ඒ කියන්නේ අපි ගමු ටියුබ් බෙල්ලයක් හරි ප්‍රභවය අනිවාර්යෙන් සෞඛ්‍ය මාතෙන්ෂ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනි. ඒ ලියාපදිංචියක් දෙන්නේ වසර 3කට. එතකොට දැන් අපිට පේනා මෙන්න මේ ස්ථානයේ තියෙනවා මේකේ මෙන්න මේ ආහාර පාන සෞඛ්‍ය මාතෙන්ෂ ලියාපදිංචි අංකය. ඒක දි නිකන් මම දල වශයෙන් කිව්වොත් මේ අංකය දැන් මේ තියෙන්නේ CFA BW 81 ඔය විදිහට 2023 12 කියලා තියෙන්නේ. මේක දෙන්නේ අපි මේ රෙජිස්ට්‍රේෂන් එක දෙන්නේ අවුරුදු 3කට. නිකන් සරලව ගත්තොත් දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ 2023 ඇලිරක් 12. ඒ දවස් තමයි රෙජිස්ටර් කරලා තින්නේ. එතකොට මේක 2026 වෙනකන් වලංගුයි. හැබැයි නිකමට හිතන්න ඔයාලා ගන්න ජල බෝතලෙ තියෙන 2021 කියලා. ආ එතකොට මේ දිනේ පැනලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒ බෝතලයක් ගන්න සුසු නැහැ. අන්න ඒ විදිහට බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලියාපදිංචි අංකයක් තියෙනවද කියන එක. මොකද නැත්තම් අපි අර මේ සීල් එක නම් හදන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි මේ රෙජිස්ට්‍රේෂන් අංකෙ ලීසින් ගන්න බෑ. එතකොට ඒ වගේ දෙයක් බැලුවා නම් හරි. ඊළඟට තමයි ප්‍රධාන වශයෙන් දැන් නිෂ්පාදකයා විසින් ඒත් අර පාරුකක වක්කීම කියවනේ නිෂ්පාදකයා කියලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ ලේබල් එක කියවන. දැන් මේ නිෂ්පාදකයා මෙතන කියනවා හිරුවෙලියෙන් තොර පිරිසිදු සිසිල් වියල් ස්ථානයක තබන්න කියලා තියෙනවා. එතකොට ඔයාලා ගොඩක් තැන්වල අපි දැකලා තියෙන සමහරක් වෙලාවට අපි දැක්කොත් ඒක ඉවත් කරනවා අදාළ උපදෙස් ලබා දෙනවා. නමුත් සමහර තැන්වල තියෙනවා වතුර බෝතල එළියට පේන්න ඕනේ හින්දා හොඳට අවුවේ තියෙනවා. එතකොට ඒ එළිය තමයි වතුර බෝතල් ටික තියලා තියෙන්නේ. එළිය තියෙන හොඳට අවුවේ වැටෙන තැනක තමයි තියෙන. හැබැයි නිෂ්පාදකයම කියලා තියෙනවා හිරුවෙලියෙන් තොර පිරිසිදු සිසිල් ස්ථානයක තබන්න කියලා. එතකොට නිෂ්පාදකයන් මේක ගැන දන්නේ. එයා කියනවා එහෙම පයි කියලා. අපි එහෙම තියලා තිනවා. අපි ඒ වගේ තැනකිනුත් ගන්නවා. එතකොට අපිට මේව දැන් මේම විලෙන්දක පැත්තනොත් කතා කරමු. ඔක විලෙන්දු උපක්‍රමය කරන මේ පෙලියෙන් තියලා තින්නේ පේන්න. එයාට පුළුවන් මේ එලියෙන් බෝතල් කීපයක් තියලා ඒ ටික විකුණන්නේ නැතුව ඉඳලා අතුරු ටික විකුණන්න. අන්න ඒකද අපි ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ පය ප්‍රායෝගිකව ඒ කියන්නේ දැන් ඇත්තටම විලඳාමක් කරන්නේ එයාත් ආදායමක් ගන්න. එතකොට එයාට පුළුවන් මේ වගේ දෙයක් එළිය ප්‍රදර්ශනයේට බෝතල එකක් හොද බිලා නැත්නම් ජල බෝතල් ඇත හරි මොනවා හරි දෙයක් තියලා නැත්නම් ජල බෝතලයක් වෙනුවට එළියට පේන්න පාවිච්චි කරපු බෝතලයකට වතුර පුරවලා තියන්නේ. එතකොට යාට පාඩුවකුත් නැහැනේ. ඒ වගේ දෙයක් තියන්න පුළුවන්. එතකොට ඊට මම පෙර අවස්ථාවේ අපි අර මුලින්ම කතා කරන්නේ පාරිභෝගිකයක වක්කීම කියන එක. නිෂ්පාදකයක් කියලා තියෙනවා හිරවිලි තැන තැනක තියන්න එපා කියලා. වෙලෙන්ද තියලා ඔයාලා ගිහින් එතනින්ම ගන්නවා. එතකොට තේරෙනවනේ අපිට පැත්තට චූටි එනවා වක්කීමක් කියන්නේ දික් කර ගන්න වෙනවා. ගිල්ල දික් කර ගන්න වෙනවනේ. අන්න ඒකයි මේ දැනුවත් කරන්නේ. එතකොට අපිට පුළුවන්. එතකොට ඔයාලා කවදාවත් ගිහලා මේ කඩේ එක මේ වතුර බෝතලයක් හොඳට හිරවිලි තියෙන තැන තිබ්බොත් ඒක මිලදී ගන්න පුළුවන්. මොකද වෙන්න පුළුවන් දේ තමයි මේක ඇතුළේ තියෙන මේ ප්ලාස්ටික් එකක්නේ. මේ ප්ලාස්ටික් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අපිට අහිතකර රසායන ද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. එතකොට ඔන්න මම දැන් ජල බෝතලය ගැන කතා කරා. මේක මිලදී ගද්දි ඊළඟට තමයි තව ප්‍රධාන වශයෙන් සාමාන්‍ය එක අපි දැන් අර මහානගර සභාවේ නිසා මේක නොකිය බෑ. මොකද අපි හැම වෙලේම කසලත් එක්ක ගැටෙන මිනිස්සුනේ. දැන් මේ වගේ දෙයක් කවදාවත් වතුර බෝතලයක් බීලා නිකන් එළිය දාන්න එපා. මොකද මේකට ලොකු ආර්ථික වටිනාකමක් තියෙනවා. ඔයාලට පුළුවන්. ඔයාලට මේක වටින්නේ නැත්නම් හරියාකාරව බැහැර කරන්න. එතකොට නිකන් දල වශයෙන් කිව්වොත් සාමාන්‍ය මේ යට තියෙන කැලේ පෙට්. ওই පෙට් අර අපි මිරිකද්ද හොඳ සද්දයක් එන්නේ ටක ටක ගාලා. අන්න ඒක සාමාන්‍ය රුපියල් කිලෝ එකක් රුපියල් 12ක් විතර වෙනවා. ඊළඟට තමයි මේ උඩ තියෙන කැල ප්ලාස්ටික්. ඒක සාමාන්‍ය රුපියල් 50ක් විතර වෙනවා කිලෝ එකක්. මම අර කිව්වේ මේකේ වටිනාකම විසි කරන්න නැතුව කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් අන්න ඒකත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කවදාවත් වතුර බෝතලයක් බීලා එළියට නිකන් විසි කරන්න එපා. පරිසර මුදාහරින්න එපා. පරිසර දූෂණයකුත් වෙනවා. එතකොට ඒක හරියාකාරව බැහැර කරොත් දැන් මම අර කිව්වා වගේ මේක ඔයාලා වතුරත් බීලා අවසානයේ පරිසරයත් සුර කියලා මේක ආර්ථික වටිනාකමක් විදිහේ තමයි ඔයාලා බැහැර කරේ. හරි වතුර බෝතලේ හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙන්න මේක. දැන් ගොඩක් වෙලාවට කෙනෙක් හිතනවානේ මේ අවුව සමේ අපි කාබනික කෘත බීම බිව්වොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිව්වොත් හොඳයි කියලා. මේකත් සාමාන්‍යයෙන් අපි උපදෙස් දෙන්නේ නොබීම ඉන්න කියන නෙවෙයි. මොකද අපි ආසයිනේ රස දේවල් කියන්නේ අපි ජීවිතේදී රස දේවල් අස්තදා බලන්න කැමතිනේ. හැබැයි ඒක පුරුද්දක් කරගන්න එපා. ඒකට හේතුව තමයි සාමාන්‍ය මේකෙත් තියෙන රසායන ද්‍රව්‍යනේ. එතකොට තිබහට මේ දේ බිව්වත් පස්සේ මේ දේ බැහැර කරන්නත් වකුගඩු මගින් නැත්නම් දහඩිය මගින් බැහැර කරන්නටත් තවත් ජලය අවශ්‍යයි. එතකොට මේක බීවොත් තවත් අපිට වෙන්නේ ගැට හානියක්. නොබී අර පෙර අවස්ථාවකදී බොන්න නැතු ඉන්න කියනවා නෙවෙයි. හැබැයි සමහර අය පුරුද්දක් වශයෙන් වතුර එක අවම කරගන්න. අවම කරගන්න. ඒ විදිහට පාවිච්චි කරන්න. ඊළඟට තමයි දැන් මේකේ තියෙනවා තියෙන සීනි මට්ටම දැක් වෙනවා මේ ලේබල් එකේ. එතකොට මෙන්න මේකයි වැදගත් අපිට. එතකොට අපිට හිතන්න පුළුවන් සාමාන්‍ය දැන් ගොඩක් කට්ටිය හිතන්නේ නැහැ නේ. මොකද මේකත් අලුතෙන් ආපු නීතිමය තත්ත්වයක් තමයි. මේ විදිහට මේකේ අඩංගු දැන් මේකේ නම් කිව්වොත් මිල්ලියට 100ක අඩංගු සීනි ප්‍රමාණය තමයි දක්වන්න ඕනේ. එතකොට අපිට මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන් කෙනෙක්ට දැන් එක එකනට එක එක අසනීපන තියෙන්නේ. දැන් මට හිතන්නේ මට සුගර් තියෙනවා කියලා දිය වැඩියා. එතකොට මේකේ සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේකේ මිල්ලීටර 100ක 10.5ක් සීනි අඩංගුයි. එතකොට මම හිතා ගන්න ඕන වෛද්‍යවරයෙක් වශයෙන් මට දවසට ගන්න කියලා තියෙන කොච්චර සීනි ප්‍රමාණයක්ද? හැබැයි මේ වගේ බීම එකක් බීවොත් මට මොන වගේ
දෙයක් වෙන්න පුළුවන්ද කියන එක අවබෝධයෙන් එතකොට හිතාගන්න. එතකොට මම ඔය කිව්වේ මෙන්න මේ ලකුණ බලන්න චුට්ටක් ඔයාලා මිලදී ගද්දී අර තව දාල වශයෙන් දේවල් ටිකක් තියෙනවා මේකේ. කියන්නේ දැන් අපි නිෂ්පාදිද්දීනේ එක්ස්පයර් ඩේට් එක මම ප්‍රධාන වශයෙන් කියන්නේ අර ගොඩක් දැන් මෙතන තියෙන දේවල් වුණත් අපි මම ගොඩක් දේවල් කියලා දෙන්නේ අර ගොඩක් අවධානය යොමු වෙච්ච දේවල්. නැත්නම් අපි නිකන් ඇත්තටම නිෂ්පාදිද්දීනේ කල්ිකුත් වීමේ දිනේ බලන්න සාමාන්‍ය අපි පොදුවේ ওই දේවල් කතා වෙනවානේ ඕනෙම් භාණ්ඩයක් සම්බන්ධව පොදුවේ කතා කරන්න පුළුවන් නිෂ්පාදිද්දීනේ සහ මේ කල්ිකුත් වීමේ දිනේ. නමුත් මේ භාණ්ඩ වලට විශේෂ කරලා කතා කරන්න තියෙන කාරණා තමයි මේ ඉස්මතු කරන්නේ. මේ ඉස්මතු කරන්නේ නැත්නම් අනිවාර්යෙන් කෙනෙක් අහන්න පුළුවන් මේ එතකොට එක්ස්පයර් ඩේට් එක බලන්න ඕනේ නැද්ද? මේක විතරක් තිබුණාම ඇද්ද මේ එක්ස්පයර් වුණාට ප්‍රශ්නයක් නැද්ද වගේ අහන්න එපා. ඊළඟට දැන් මං ගාව තියෙන මේ අයිස්ක්‍රීම් එක. අපි අයිස්ක්‍රීම් එකක් මොන වගේ විදිහට තෝරගන්නේ කඩේකට ගියාට පස්සේ ප්‍රධාන වශයෙන් අයිස්ක්‍රීම් එකක් ඔයාලා මිලදී ගන්න ගියාට පස්සේ බලන්න සුපර් මාකට් එකකින් හෝ නැත්තම් සාමාන්‍ය ජෙනරේටර් තියෙන්නේ එයා සිත විශාල කඩයකින් මිලදී ගන්න. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි ලංකාවගේ ගත්ත රටවල් වල හැම්බෙලේ විදුලි විසන්දීමක් සිදු වෙනවනේ. එතකොට වෙන්න පුළුවන් දේ තමයි දැන් නිෂ්පාදකයා කියලා දෙන මේක ඍණ 18 ගබඩා කරන්න කියලා. හැබැයි හිතන්නකෝ අපේ මුදලාලිගේ තියෙන කඩේ ෆ්‍රිජ් එකේ අදාළ උෂ්ණත්වයේ තිබ්බට දැන් මෙතන සඳහන් වෙනවා නිෂ්පාදකයා ඍණ 18 ගබඩා කරන්න කියලා තියෙනවා. හැබැයි දැන් අපේ සාමාන්‍ය කඩයක හිතන්නකෝ විසන්දුනා කියලා විදුලිය. හැබැයි එතකොට අපි හිතන්න ඕනේ මේ ෆ්‍රිජ් එක ටික ටික කූල් එක යනවා. ඒ ඍණ 18 උෂ්ණත්වයේ තියෙනවද කියන එක. එතකොට පළවෙනිදම පුළුවන් තරම් හැම වෙලෙම බලන්න ඔයාලා සුපර් මාකට් එකකින් වගේ හෝ ජෙනරේටර් සාමාන්‍ය අපිට තියෙනවනේ විශාල ප්‍රමාණයේ කඩවල් වලින් කියලා. එතකොට විදුලි විසන්දුනත් එයාලා දාලා ඒ ශීතකරණවල ඒ උෂ්ණත්වයේ පොঞ্চি ප්‍රශ්නයක් අහන්නම් ඔතන. ඔය කියන උෂ්ණත්වයේ රඳවා ගත්තේ නැතෝ තින්. ඒ කියන්නේ ඍණ 18 වඩා වැඩි උෂ්ණත්වයක රඳවා ගත්තොත් තින් ඔක ආහාර විසීමක් වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් මම අර පෙර අවස්ථාවේ කිව්වා වගේ තමයි. නිෂ්පාදකයා කියනවා අපිට මේක ඍණ 18 තියාගන්න කියලා. ඒ නිෂ්පාදකයානේ මේ ගැන දන්නේ. නැත්තම් වෙන්න පුළුවන් ඇත්තටම වෙන්න පුළුවන් දේ තමයි මේ කිරියාහාරනේ මේ දේවල්. එතකොට සාමාන්‍ය කිරියාහාර කියන්නේ අපි ආහාර සෞඛ්‍යයට හඳුනගන්න ඉක්මනින් නරක වෙන ආහාර. කිරි, මස්, ওই වගේ දේවල්. ඉදිරියේ දර අපි මස් ලේබල් එකකුත් තියෙන එකත් කතා කරමු. මාළුවෙක් කොහොම තෝරගන්නේ කියන එකත් අපි කතා කරමු. එතකොට මේ වගේ ආහාරයක් හරි උෂ්ණත්වයේ තිබ්බේ නැත්තම් තරම සමහර ප්‍රශ්න කරන වෙලාවක් අපේ තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට නිවැරදි උෂ්ණත්වයේ යාමනය කරන්න නැතුව ගමන් කරන විශාල ප්‍රමාණයේ කිරි ආහාර තියෙන දේවල් අත්අඩංගුවට කර උසාවිට අරන් විනාශ කරනවා. එතකොට අහන්න පුළුවන් හැම වෙලෙම ඇත්තටම අහනවා. දැන් ඕවා බිව කියලා මුකුත් වෙනවද ඔය විදියට? හැබැයි වෙන වෙලාවට ඒ දේ වෙනවා. අන්න ඒකයි අපි දැන් එතකොට වෙන්නේ අර සාමාන්‍ය වෙන්නේ මහත්මයා දැන් මේකේ මෙයා එක්ස්පයර් ඩේට් එකක් දීලා තියෙනවානේ. අපි හිතමු මේක එක්ස්පයර් වෙනවා කියලා එයා දීලා තියෙන 2026 දෙවෙනි මාසෙ කියලා. හැබැයි මේ විදියට උෂ්ණත්වයේ හරියාකාරව තිබ්බ නැත්තම් වෙන දේ තමයි මේක කලින් එක්ස්පයර් වෙන්න පුළුවන්. එතකොට මම දැන් මේක මිලදී ගන්නවා. මම ගිහිලා 2026 දෙවෙනි මාසෙනේ මම මේක මිලදී ගන්නවා. තව මාස දෙකක් තියෙනවා. 2026 පළවෙනි මාසෙ මිලදී ගන්න. හැබැයි මේක උෂ්ණත්වයේ හරියට තිබ්බේ නැත්තම් ඒ කාලෙ වෙද්දිත් මේක නරක් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ සවුත් වෙලා තියෙන කල්ලිකුත් වීමේ දිනේට කලින් මේක නරක් වෙලා තියෙනවා. ඒ කාරණේ මං කි දැන් උෂ්ණත්වයේ. ඊළඟට තමයි දැන් මේකෙත් ඔය අලුතින් සීනි මට්ටම සීනි මට්ටම. මෙන්න මේ කලර් කෝඩ් එක. ඕකෙදිත් අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් අලුතෙන්ම ආපු ගැසට් එක තමයි මේ සීන් ලියුණු මේද අඩංගු ප්‍රමාණය දක්වන්න ඕනේ. අන්න ඒක අනුව තමයි දැන් නම් ඇත්තනම කඩවල වල ඔයාලා පොඩක් මතක් කරන්න අවුරුද්දකට දෙකකට කලින් මේවා තියෙන්නේ නැතුව ඇති. හැබැයි දැන් මහජන සෞඛ්‍ය පරිශීලකවරු විසින් නිරන්තරයෙන් වැටලීම් කළා. ඒ හරත් අත්තරංගුවට අරන් අධිකරණ ඉදිරිපත් කරාට පස්සේ දැන් නිතර දැන් හැම එකෙම වගේ මෙන්න මේ විදිහට සීනි ලුණු මේද ප්‍රමාණය තියෙනවා. දැන් මේකේ අනිවාර්යෙන් බලන්න ගිහිල්ලා මේකේ අදහස තමයි මං කිව්වොත් සාමාන්‍යයෙන් දැන් මේකේ තියෙන සීනි නම් ග්‍රෑම් 100ක කොච්චරක් තියෙනවද කියන එක. දැන් මේකේ ගත්තොත් අපි ග්‍රෑම් 20යි 2ක් තියෙනවා. එතකොට හිතන්නකෝ මේකේ ග්‍රෑම් 100ක් කියලා. එතකොට මේක කිලෝ එකක් නම් නිකන් අපි දල වශයෙන් ගත්තොත් ග්‍රෑම් 500යි කියමුකෝ. එතකොට ඔයාලම අදහස් කරගන්න මේ වගේ අයිස්ක්‍රීම් එකක් ඇවොත් මං සීනි කොච්චර ගත්තද කියන එක. ඊළඟට තමයි ලුණු නම් ලුණු නම් මේකේ ඇත්තටම ලුණු අඩංගු වෙන්නේ නැහැ. අවම ප්‍රමාණයක් 0.1ක් තියෙනවා. ඊළඟට තමයි මේ දේ ග්‍රෑම් 100ක 11.4ක් වගේ ග්‍රෑම් අඩංගු වෙනවා. එතකොට අර මං පෙර අවස්ථාවේ කිව්වා වගේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක ගද්දි මේ කලර් කෝඩ් එකක් ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට තමයි අපිට සාමාන්‍යයෙන් මේ තව ආහාරයක් අයිස්ක්‍රීම් ගද්දි අපිට පුළුවන් මේ සුදු පාටකේ හැරි විනිවිද පේන ගොඩක් සමහර තියෙනවා මේ ලේයර් එක යටින් චුට්ටක් බලන්න. එතකොට වතුර මිදිලා තියෙනවා නම් මේකේ හොඳට පේනවා. ඒ කියන්නේ මේක හරියාකාර උෂ්ණත්වයේ නියාමනය කරලා නැහැ. මේක යටට වතුර මිදෙනවා. එතකොට ඒකිනුත් හඳුර ගන්න පුළුවන් මේ අයිස්ක්‍රීම් මෙන්න මේක මිලදී ගන්න පුළුවන්ද කියලා. අයිස්ක්‍රීම් ගත්තොත් අපිට ඒ වගේ දේවල් තමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්. මම හිතන්නේ කාල වේලාව ඉක්මනට යන හින්දා අපි ඉක්මනින් යනවා. කියාගෙන යනවා. ලුණු පැකට් එකක් ගත්තොත් එහෙම තෝරගද්දි නිෂ්පාදකයම කියලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපිට අයඩින් අපේ
ශරීරයට අවශ්‍යයි. එතකොට ඒක පිටින් ගන්න එක ප්‍රධාන වශයෙන් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය යුරෝප රටවල නම් පිටිවලට එකතු වෙලා කරන කියන තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ රටේ පාවිච්චි කරන වැඩිපුරම ලුණුනේ. ඒක තමයි මේකට අඩින් එකතු කරලා තියෙන්නේ. එතකොට මේක වෙන්න පුළුවන් මේ කියන්නේ නිෂ්පාදකම කියන හිරිවෙලියේ සහ තාපය ඇති ස්ථාන වලින් බහැරව ගබඩා කරන්න කියලා මේ විදිහට උපදේශමාලාවක් දීලා තියෙනවා. ඊළඟට තමයි නොසෝදා පාවිච්චි කරන්න කියලාත් කියන ගොඩක් කට්ටිය නැත්තම් දන්නේ නැති කමෙන් ඒ දේ කරන්න පුළුවන්. එතකොට අන්නේ බලන්න හරියට ඒ නිෂ්පාදකය දීලා තියෙන දෙන. එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? නිෂ්පාදකයම කියලා තියෙනවා නම් අපිත් පීච මහතුරාගේ පෙර අවස්ථාවේ කිව්වා වගේ මේ වගේ දැනත් අත්අඩංගුවර ගන්නවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එතකොට පාරිභෝගික වශයෙන් ඔයාලා ගිහිල්ලා බලන්න මේ වගේ තැනක තිබ්බොත් ගන්න එපා. මොකද මේකේ තියෙන අයිඩෙන්ටි එක එතකොට වාෂ්ප වෙලා තියෙන. එතකොට මේකේ අයිඩින් නැහැ. එතකොට ඒ කියන්නේ දැන් පොලේ අපි කිතුමු පොලේින් බලු ගන්න බඩු ගන්නේ ගන්න කෙනෙක්ට අර පොලේ දාලා තියෙන අර මේ ලැල්ලේ දාලා තියෙන ලුණු ගිනිල්ලා කැමරට ගන්න එපා කියලාද කියන්නේ මේ? ඔව් කැමරට ගත්තත් සමහර මෙහෙමයි. ඇත්තටම පොලේ බිස්නස් මේ කියන්නේ පොලේ ව්‍යාපාරයක් කරත් හරියාකාරව කරන මිනිස්සු ඉන්නවා. අපි කියන්නේ මේකේ නිෂ්පාදකය දීලා තියෙනවනේ දෙයක්. එතකොට මෙයා ඒ කියන්නේ පොලේ ලෑල්ලේ තිබ්බත් කමන්නේ හිරුවෙලේ වැටෙන්නේ නැතුව. හැබැයි මෙයා තියනවා ඉඳනවා නම් අර හොඳට ඉස්සරහම පෙන්න ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි ලුණු පැකට් තියනවා කියලා පෙන්න ඉස්සරහම තමයි දාලා තියෙන්නේ. එතෙන්න තමයි හොඳට හිරුවෙලේ වැටෙන්නේ. එතකොට අර විදිහ නිෂ්පාදකය දීලා තියෙන මම ඒකයි කියන්නේ මේ සඳහන් කරන්න මේ ලේබල් එකේ කියවන්න. එතකොට ලේබල් එකේ කියව. ඔන්න මම දැන් පාරිභෝගික ගියා. හිරුවෙලියේ සහ එළිය තාපයේ මේ හිරුවෙලියේ සහ තාපය ඇති ස්ථාන වලින් බහැරව ගබඩා කරන්න. මං ගිහින් බැලුවා. ඉස්සරහ තමයි තිබ්බේ. එහෙනම් ඒක නිෂ්පාදකම් කියලා තියෙන එපා කියලා මේක කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අන්න ඒකයි මේ කියාගෙන කියාගෙන යන්නේ. හරි. ඊළඟට තමයි මේ ටින් ආහාර ගත්තොත් එහෙම ඔයාලා පේනවා මේ ටින් එක තැලිලා තියෙනවා. මේකෙදි වෙන්නේ සාමාන්‍ය අපි කියනවා මේ යකඩත් එක්ක ඉක්මන ප්‍රතික්‍රියා කරනවා කියලා දේවල්. එතකොට වෙන්නේ සාමාන්‍ය දැන් මේක උනත් වෙන්නේ ඇතුලේ මේක ප්‍රතික්‍රියා වෙන්නේ නැති වෙන මේ ආහාරයයි මේ ටින් එකයි ස්පර්ශන වෙන්න ලේයර් එකක් ගාලා තියෙන්නේ. හැබැයි මේ වගේ තැලුණ ගාම වෙන්නේ ඒ ලේයර් එක පළුදු වෙනවා. සාමාන්‍යයෙන් බලන්න මේක දැන් මේ මේ අපි මේකෙත් තියෙන සෙමන්ටින් එක. ඔය සෙමන්ටින් කියන එක චුට්ටක් සීරුණොතින් එහෙම වෙන්නතරට වඩා මේ ඉක්මනින්ම මලකඩ කෑමක් සිද්ධ වෙනවා සාමාන්‍යයෙන්. අනිවාර්යෙන්. ඒ කියන්නේ ටින් කළ ආහාරයක් කියන්නේ මේක ඇතුලේ ආහාර විෂ වීමක් පවා ඇති වෙන්න පුළුවන් මරණයට පදාපත් වෙන්න පුළුවන්. මේක මම ගෙනාවේ සෙමන්ටින් එකක් වුණාට ටින් කළ ආහාර හැමදේම එකයි මේ විදිහට තැල්ලා තිබ්බොත් ඔයාලා බලන්න සෙමන්ටින් එකක් ඔය ටින් කළ ආහාරයක් තියෙනවා නම් වටපිටාව තැල්ලා තියෙනවා නම් ඒක මිලදී ගන්න එපා. හරි. ඊළඟට තමයි මංගාව තියෙනවා මේ අල. අල ගත්තාම දැන් ඔයාලට පේනවා මේක කොළ පාට වෙලා තියෙනවා සහ පැලවෙච්ච අල තියෙනවා. ඒවා මිලදී ගන්න එපා. මොකද ඒක ප්‍රරෝහණයට දැන් එයා සූදානම් වෙලා තියෙන. එතකොට ඒ සාමාන්‍ය අලයක් නෙවෙයි. එයාගේ ඇතුලේ තියෙන රසායන ද්‍රව්‍ය වෙනස් කරගන්නවා. දැන් මේක ගත්තොත් මේ ඇපලටොක්සින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි. හැබැයි දැන් මේකක් ගත්තට පස්සේ සමහර කට්ටිය මේ කොළ පාට වෙච්ච ඒවා කාලත් ඇති. හැබැයි යා හන්න පුළුවන් මට හැදුන්නේ නැහැ නේ පිළිකාවක් කියන එක. සාමාන්‍යයෙන් ඕනම දෙයක් ශරීරයට ලැබෙන මාත්‍රාව අනුව තමයි දැන් මත්ද්‍රව්‍යයක් වුණත් ඒක මත්ද්‍රව්‍යයක් වෙන්නේ ගන්න මාත්‍රාව අනුවනේ. නැත්තම් දැන් අපි සාමාන්‍ය හිතමුකෝ අපි ගන්න බෙහෙතක් කියලා. ඒ බෙහෙත ඉක්මව ගත්තොත් තමයි ඒක මත්ද්‍රව්‍යයක් වෙන්නේ. අන්න ඒ වගේ දැන් මේවත් ඇපලටොක්සින් මේ දීර්ඝ කාලිනව ගන්න වගේ අවස්ථාවක තමයි අපිට පිළිකාවක් දක්වා යන්න පුළුවන්. ඉතින් හොඳම දේ අපි දන්නවා නම් මේ ඇපලටොක්සින් හොඳ නැහැ කියලා ඒක ගන්න නැති එක. මොකද ඔයාලා මුදල් දීලා නැග නිකන් ගන්නවනේ. ගිහිල්ලා හොඳට බලලා පෙරෝහණය වෙච්ච නැති මේ විදිහට කොළපාට වෙච්ච නැති අල්ල තෝරගන්න. ඊළඟට මම මේක ගත්තේ සාමාන්‍යයෙන් දැන් ඒත් අර ලේබල් එක කියවන එක වටිනාකම කියවන්න. දැන් මේක ඉතාමත් ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ආందోళනාත්මක වෙච්ච ප්‍රශ්නයක්. මම හිතන්නේ අපේ රොෂාන් මහත්මයාත් නැවත මතක් කරනවා එතුමත් ගොඩක් මැදිහත් වුණා මේ කාරණේදී. දැන් මේකෙදි නිෂ්පාදකයා විසින් ගහලා තියෙනවා අවුරුදු 3ට වැඩි සැමට පමණි. ඒ කියන්නේ මොකද අවුරුදු 3ට කට්ටියට සුදුසු නැහැ කියන එක. හැබැයි මම පාරිභෝගිකයෙක් වශයෙන් ඒක හැබැයි දැන් ඒක වෙළඳගේ පැත්තෙන් සහ මේ නිෂ්පාදකයා පැත්තෙන් ගහලා තියෙන්නේ අවුරුදු 3ට අඩු කට්ටියට දෙන්න එපා කියලා නෙවෙයි අවුරුදු 3ට වැඩි කට්ටියට මේක ප්‍රශ්නයක් නැහැ කියලා. එයාලා උපක්‍රමශීලී. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේක අවුරුදු 3ට අඩු කට්ටියට සුදුසු නැහැ කියන. සුදුසු නැහැ කියන එක තීරණයක් ගන්නද? දැන් මේ කියන්නේ දැන් මේ යාළුවා හරි උපක්‍රමශීලී. අනිවාර්යයි කියන්නේ එයා වෙලෙන්දෙක්නේ. වෙලෙන්ද උපක්‍රමශීලී. එයා පාවිච්චි කරන්නේ දැන් මේකේ හදිස්සියක් ගෙවුවොත් අවුරුදු 3ට සුදුසු නැහැ කියලා ගැහුවොත් ඒත් අර පාරිභෝගිකට තිගස්මක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි. කට්ටිය හොඳ නැහැ කියන්නේ අපිටත් හොඳ නැහැ කියලා ගන්න නැතු වෙන්න වෙන හින්දා. ඒ කියන්නේ ඇත්තටම මේ තියෙන මේ ඇපලටොක්සින් ප්‍රශ්නෙත් එක තියෙන මේ එක එක පෝෂක වර්ගවල. ඒකයි දැන් මේ ආපු කාරණෙත් එක තමයි දැන් මේ අවුරුදු 3ට වැඩි ළමයිට හොඳ නැහැ කියන එක මේ දැන් අපි නිෂ්පාදකයා විසින් අපි අදාළ පීච මහතුරු ගාබා ගත්ත සාම්පල් අනුව ගත්ත නීතිමය ක්‍රියාමාර්ග අනුව තමයි දැන් මේ විදිහට මේක ගහලා තියෙන්නේ. මං අර දැන් මේ අපි හැම වෙලේම කියන්නේ ලේබලයක් බලන එකේ වටිනාකම. එතකොට දැන් හිතන්නකෝ ඔයාලා බලන්නේ ලේබල් එක. ගත්තා. ගිහිල්ලා ඔයාලගේ අවුරුදු 3ට අඩු ළමයට දුන්නා.
එතකොට හිතන්න කාගේද වැරද්ද? මොකද නිෂ්පාදකයත් කියලා දෙන අවුරුදු 3ට දෙන්න එපා කියලා. අන්න ඒ හින්දා හැම වෙලේම ලේබල් එකක් කියවන්නේ. දැන් මාරු උදාහරණයක් ඉදිරියේදී අවුරුදු 3ට වැඩි සැමට පමණි කියලා තියෙනවා. එතකොට ඒ වගේ දෙයක්. එතකොට තව තියෙන සිසිල් වියලි ස්ථානයේ ගබඩා කරන්න විවෘත කළ පසු මේ සුලන්න වදින භාජනයක අසුරන්න ඒ වගේ තියලා තියෙන නිෂ්පාදකයා විසින් ලබා දීලා තියෙන උපදෙස් ටික පිළිගන්න. වාහනයක් හදනවා මේ වාහනේ මේ නවත්තලා තියදී හෑන්ඩ් බ්‍රේක් එක අදින්න කියලා නිෂ්පාදකයාම කියනවා. වාහනේ නවත්තලා තියදී හෑන්ඩ් බ්‍රේක් එක අදින්න නැතුව ඉඳලා වාහනේ කොහෙර ගිහලා හැප්පුණාට පස්සේ නිෂ්පාදකයා වගේ කියන්නේ නැහැ. ඒක කාරණාවක් තමයි මේ කියන්න හදන්නේ. සරලම කතන්දරේ ඒක තමයි. නිෂ්පාදකයා කියලා තියෙනවා මෙහෙම කරන්න කියලා. ඒක නොකරොත් ඒකේ වගකීම එනවා අපිට අනිවාර්ය පාරිභෝගික වශයෙන්. ඊළඟට තමයි මේකත් දැන් සාමාන්‍ය මේ වගේ දෙයක් නම් තියෙන්නේ හෝටල් වල. දැන් මේකේ කුකුල් අසූචි නැහැ. හෝටල් වල විශාල වශයෙන් අපි අඳුන ගන්න දේ. ඒතර හෝටල් විතර නෙවෙයි. ඔයාලා පාරිභෝගික විදිහට මේකක් මිලදී ගදි බලන්න. දැන් මේ ඇයි මේ කුකුල් අසූචි තිබ්බ ප්‍රශ්නේ? ඕක අපි වෙලෙන්දොන්න ගිහලා උපදේශ දෙද්දී සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපි මුණට කියන්නේ නැහැ. අපි කුකුලට මේ අසූචි නැතුව බිත්තර දාන්න කියන්නේද කියලා ඔය වගේ දෙයක් කියන්න පුළුවන්. ඉතින් අපි අර හෝටල් හිමියන්ටත් කියන්නේ එතකොට ප්‍රායෝගිකව කියන්නේ දැන් අපි හිතමුකෝ පළවෙනිම දේ තමයි ඒත් ඔයාලා සල්ලි දීලා හෝටලෙට ගන්න. එතකොට ඒත් ෆාම් එකට ලොකු ව්‍යාපාරයක් එක. එතකොට මුලින්ම ඔයාලා කියන්න පුළුවන් අපි ඔයාලගෙන් බිත්තර ගන්න. හැබැයි අපිට පිරිසිදු කරලා දෙන්න කියන්න පුළුවන් පළවෙනිම දේ. හරි. ඒකත් බැරි වුණා කියමුකෝ අපි කුඩා පරිමාණයේ කෙනෙක් කියලා හිතමුකෝ. එතකොට ඔයාලට පුළුවන් අපි පොඩි ඒකත් වැරද්දක් තමයි. නමුත් අපි පොඩි ප්‍රායෝගික පැත්තක් බලන්නත් එපායි. ඊළඟට තමයි බලන්න ඕන දේ තමයි දැන් මේ කුකුල් අසුචි තියෙන එක ඔයාලා ආහාර නිෂ්පාදනය කරන තැනට ගන්න එපා. මොකද මේ සාමාන්‍ය මේක හේදුවොත් එහෙම ඉක්මනට බිත්තර නරක් වෙනවා. හැබැයි නිෂ්පාදකේ කියන්නේ අපි හිතමු හෝටලයක් ඉදිරිය ඔයාලා දන්නවා. දැන් මේ හෝටලේ කියන එකත් ඔයාලා හිතාගන්න මේ පාරිභෝගිකයා ඔයාලා නිවසේ ඉන්න පාරිභෝගිකයෙක් කියලා හිතාගන්න. හොඳ. එතකොට ඔයාලා දන්නවා අද දවසේ නැත්තම් ගෙදරට නම් අපිට බිත්තර 4යි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාලා ගද්දි මේක සෝදලා ගන්න පුළුවන්. නරක් වෙන ප්‍රශ්න නැහැ. මොකද අද ඒක පාවිච්චි කරගන්නවනේ. හෝටලයක් නම් අද කොත්තු ගහන්න අපිට අවශ්‍ය වෙන්නේ බිත්තර 100යි. එතකොට ඒ ටික පිරිසිදු කරලා ගන්න. දැන් මම මෙහෙ ගන්න දෙක පොඩක් ලියහකමු. ඒ කියන්නේ අපි ගෙදර ගේන බිත්තරේ අසූචි තිබ්බොතින් දැන් මම අද ගන්න බිත්තරයක් නම් කෑමට බිත්තර දෙකක් නම් ගන්න. ඒ බිත්තර දෙක ගද්දි හොඳට හොදලා කෑමට ගන්න කියලාද ඔය කියන්නේ? අනිවාර්යෙන්. ඒ කියන්නේ අර අපි හොද. ඒ කියන්නේ අසූචි තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒක හොදලා පාවිච්චි කරලා. පාවිච්චි කරගන්න. ඒකට හේතුව තමයි මේක මේ සල්මොනෙලා ටයිෆි කියලා මේකේ බැක්ටීරියාක් තියෙනවා. මෙන්න මේක ආහාරයට එකතු වුණොත් එම උණුසන්නිපාතය වගේ හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අසූචි වල දෙක තියෙන්නේ. අසූචි වල. ඒ කියන්නේ කුකුල්ලුන්ගේ අසූචි වල තමයි මේ දේ තියෙන්නේ. ඒකයි මේක සුද්ධ කරලා පවිත්‍ර කරලා ගන්න. දැන් අපි කියන්නේ නැත්තේ ගේන බිත්තර දාහම හොදන්න කියලා. මොකද හේදුවම ඉක්මනට බිත්තර නරක් වෙනවා. ඒකයි අපි ඔය කියන්නේ අද ගන්න බිත්තර ටික විතරක්. මොකද අද මේක සේදුවා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මේ බිත්තර සිය ඉවර වෙනවනේ. අන්න ඒ නිසා සෝදලා පිරිසිදු කරලා ගන්න කියලා. අපිට ගෙදෙද්දි හරි වැදගත් මේක. ගන්න බිත්තරේ හොදලා කෑමට ගද්දි ගන්න මේ කටු පිටින් හොදලා ගන්න. තම්බන්න ගියත් මේක අනිවාර්යෙන් හොදන්න. මොකද පොඩි හැරි පැල්මක් තිබිලා මේක ආහාරයට එකතු වුණොත් එීම අර විදියට වෙන්න පුළුවන්. අපි අර විවාහයේදී කියන්නේ නිකන් අපිට අර බඩ යනවා කියලා. අන්නේ ඒ වගේ වෙන්නේ. එතකොට මේ පාචන තත්ත්ව ඔය විදියට මලපහ පිටත් මේ ව්‍යායාම වගේ තිබල උණ සනිපදි ඉක්මනට උණ හැදෙන්න පුළුවන් තද බල උණ ඒ වගේ රෝග වලට යන්න පුළුවන්. ඉතින් අපි දැන් දන්නවා බිත්තරයක් ගද්දි මොන වගේ දෙයක්ද දැන් මේක හරි වැදගත්. දැන් බිත්තර ආප කියන මේ ආහාරය හරි ප්‍රසිද්ධයි. බිත්තර ආපයක් කරනවා කියන එක. ඒතර බිත්තර ආප සකස් කිරීමේදී නැත්නම් බිත්තර ආපයක් අපි කද්දි ගිහිල්ලා බලන්නේ නැහැ නේ බිත්තර කටුවේ මේ අසූචි තිබ්බද කියලා. ඒතර පාරිභෝගික මොන විදිහට සැලකිලිමත් වෙනවද මේ වගේ තැනකද? අන්න ඒක දැන් එතෙන්දී ගොඩක් වෙලාවට වක්කීම එනවා අර කිව්ව පාර්ශ්ව තුනටම. එකක් තමයි අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අර පරීක්ෂා කරන හැම වෙලෙම බලනවා ආහාර පිරිසකසුම් කරන ස්ථානයේ මේ විදිහට කුකුල සිටින බිත්තර ආපයට බිත්තර ආපේ මේ ගහන්නේ අර හදන්නේ තර කටියට තැටියට තමයි ගහලා ඒක දාන්නේ. කුත්තු ගහද්දිත් එහෙමයි කරන්නේ. තැටියට තමයි ගහලා මේ බිත්තරේ. එතකොට අතින් අනිවාර්යෙන් එකතු වෙන්න පුළුවන්. ඒකේදී අර කිව්ව පාර්ශ්ව තුනේදී බලපාන එකක් තමයි වෙලෙන්ද දැනගන්න ඕන. දැන් මේක දන්න ඕනේ. අපි මිනිස්සෙක් ඉන්නේ අපි ගාවට ආහාරයක් ගන්නනේ. එතකොට මේ මිනිස්සයාට හරියම ආහාරයක් දෙන්න ඕන. අපි කියන පදනම මත ඔන්න අපි ඔයාලට කිව්වා මේක අද ඔයාලා බිත්තර ආපහ කොත්තු ගහන්න ගන්නවා නම් බිත්තර 100ක් ඒ ටික පිරිසිදු කරලා ගන්න කියන ඔන්න පණිවිඩෙත් දුන්නා. ඊළඟට තමයි pH මහතුර වශයෙන් අපි අනිවාර්යෙන් පරීක්ෂා කරද්දී මේ වගේ පිරිසකසුම් කරන ස්ථානයේ මේ විදිහට කුකුල් අසුචි තියෙන බිත්තර තිබ්බොත් අත්තරංගුවට ගැනීම හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අපි දැන් අපි ඔයාලටත් පුළුවන් පාරිභෝගිකයෙක් විදිහට මේ දේ බලන්න. මෙහෙම ඔයාලා පේනවනේ ඔයාලා මේ බිත්තර ගහනවා හරි කොත්තු ගහනවා. එතකොට මේ වගේ ස්ථානයක මේ වගේ දේවල් තියෙනවද කියලා බලන්න පුළුවන්. අපේ කාලය දැන් මේ සීමා සහිතයි. ඒ නිසා අපි දැන් යමු අර ආරම්භයේදී අපි පරීක්ෂණයක් සිදු කළා මේ කෘතිම මේ වර්ණකාරක යොදලා තියෙනවද කියලා ආහාර වලට. අපිට තව එක තියෙනවා නේද අපිට මස්. ඔව්. අපි ඉක්මනටම යන්. එතකොට දැන් මේ විදිහට ගත්තොත් මස් මස්සල ගත්තොත් ඒත් සාමාන්‍ය මස්සල ගත්තොත් ඒත් ඉක්මනට මේ නරක වෙන ආහාරයක් ඔයාලා මස් එකක් මිලදී ගන්නවනම් බලන්න දැන් මේ මේ පැකට් කරපු අයිස් මස් එකක් තියෙන මේ අයිස් මස් එකේ මෙයාලා ගහලා තියෙන ඍණ 18 උෂ්ණත්වයේ ගබඩා කරන්න කියලා. ඔයාලා බලන්න ශීතකරණේ යාලා ගබඩා කරලා තියෙන එකේ ඍණ 18 උෂ්ණත්වයක් තියෙනවද කියලා. මොකද අනිවාර්යෙන් වෙලෙන්දෙක් විසින් ප්‍රදර්ශනය කරන්න ඕන තමන්ගේ ශීතකරණේ
අදාළ උෂ්ණත්වයේ කොච්චර තියෙනවද කියන එක. එතකොට බලන්න පුළුවන් මම අර කිව්වගේ අයිස්ක්‍රීම් කතන්දරයේදීත් ඒකයි බලන්න ඔයාලගේ ෆ්‍රිජ් එකේ ගියාට පස්සේ ඩිස්ප්ලේ වෙන උෂ්ණත්වය. අවසාන වශයෙන් මම මේ අපි මේ පරීක්ෂණයේ කතා කරන්න කලින් මට තව එකක් තියෙනවා මෙන්න මේකෙදි. ඒ කියන්නේ අපි ඇයි ආහාරයක අඩංගු ද්‍රව්‍ය බලන එකේ වැදගත්කම තමයි මේකේ තියෙන්නේ. මේක කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි අර ප්‍රොඩක්ට් එක හෙලි වෙනවනේ. දැන් මේක උඹලකඩ මිශ්‍රණය. උඹලකඩ රස කරන්න. එතකොට සාමාන්‍ය කෙනෙක් කියන්න පුළුවන් මේක හොඳ උඹලකඩ එකක් වගේ සාමාන්‍ය උඹලකඩ රසම තියෙනවා. රසම තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අර මං කියවන අඩංගු ලේබල් එක අඩංගු ද්‍රව්‍ය බලන එකේ වැදගත්කම මොකද්ද කියන එක? දැන් මේක නිකන් ගත්තොත් එහෙම අපිට මේ කියවද්දි එකක් තමයි මුලින්ම තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය ආහාර පනත අනුව අපි අවසානයේදී මම සාරාංශය ඉක්මනට කියාගෙන යන්න. ආහාර පනත ගත්තට පස්සේ ඒකේ අඩංගු ද්‍රව්‍ය තියෙන ඕන අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ ලොකු එකේ ඉඳලා අඩු වෙන පිළිවෙලට. කියන්නේ තියෙන වැඩිපුර මේ වැඩිපුර තියෙන දේ ඉඳලා තමයි අරගෙන. එතකොට අපි මේකේ තියෙන්නේ එතකොට වැඩිපුරම තියෙන දේ තමයි මුලට එන්න ඕනේ. එතකොට මුලින්ම තියෙනා මේකේ ලුණු. ආ කියන්නේ උඹලකට නෙමෙයි මුලින්ම තියෙන්නේ. ඊළඟට තියෙන MSG. අපි මේ කියන්නේ සාමාන්‍ය අජිනමොටෝ. ඊළඟට තමයි මේකේ තියෙන්නේ මාළු. ඒ රස දින දේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒකයි මම කියන්නේ. අර දැන් අපිට අපි කෙනෙක්ට කියන ඔයාලා මිලදී ගන්න ආහාරයටම සරලන ගෙවන මේ මුදලටම සරලන දෙයක් ගන්න කියලා. එතකොට ඔයාලට දෙපාරක් හිතන්න පුළුවන්. එතකොට මේ අපි ඇත්තටම ගන්න උඹලකට කියලා මොකද මේ ලුණු පැකට් එකක්ද ගන්න කියලා. හරි සරලම කිව්වොත් මේ රුපියල් 20ට උඹලකට පැකට් එකක් දෙන්න පුළුවන්ද කියලා හිතුවනම් හරි. එහෙම හිතුවනම් සරලම වැඩි අහු වෙනවා. ආයි කියලා බැලුවොත් මේ අපි උඹලකට මිලදී ගන්න අපිට උඹලකට අවශ්‍යතාවයක් තියෙන්නේ. ඒක ඉස්සෙල්ලම තියෙන්නේ උනාට ලුණු. ලුණු. අන්නේ විදියට ඒකයි වැදගත් වෙන්නේ. මම අර මේ හැම වෙදීම පින්නුවේ ඔයාලා ලේබල් එක හැම වෙලෙම බලන්න. එතකොට ලේබල් එක කියවොත් මේ වගේ දෙයක් ගන්න පුළුවන්. අවසාන වශයෙන් මෙන්න මේ දේ අපි නිතරම ළමයින්ට ලබා දෙන දේ ආහාරයක් මේ ජෙලි කියන එක. දැන් මේක අපි දෙන්නේ පළතුරු කියලා දෙන්නේ. හැබැයි නිෂ්පාදකයන් මේකේ කියලා තියෙනවා ආටිෆිෂල් ෆෘට් ෆ්ලේවර්ස් තමයි මේකේ තියෙන්නේ කියන එක. එතකොට නිෂ්පාදකයා කියලා තියෙනවා මේකේ තියෙන්නේ මේ කෘතිම පළතුරු ෆ්ලේවර් එකක් තියෙන කියලා. හැබැයි අපි කියලා තියෙනවා කවදා අපි හරි ලේසියට අපේ ළමයින්ට දෙනවා මෙන්න මේ වගේ දේවල්. ආයෙත් යාළට චෝදනාවක් කරන්නත් බෑ. යාළ වැඩි කියලා තියෙනවානේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් මේක අනිත් කාරණේ තමයි. මේක දැන් මේ නිෂ්පාදනය කරන ඕනම දෙයක තියෙනුනේ මේ ෆුඩ් ග්‍රේඩබල් කිය. ඒ කියන්නේ ආහාර සඳහා අනුමත ඇසුරුම් වල තමයි මේක අසුරන්න පුළුවන්. නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේක ගමුකෝ. මෙන්න මේකෙත් තියෙනවා අපි නිකන් දල වශයෙන් කියන්නේ හැඳයි ගෑරුප්පයි කියන සංකේතය තියෙන්නේ. මේ වතුර බෝතලයක් ගත්තත් පේනවා. ඔයාලා නිකන් ළඟ ඉන්න ගම බලන්නකෝ මොකක් හරි ඇසුරුමක් තියෙනවනේ. දැන් මේ අයිස්ක්‍රීම් එකේ ගත්තත් පේනවා. අපි බලමු මේක පේනවද කියලා මේ කැමරාවට. මට නම් පේනවා මෙන්න මේ විදිහට මේ ෆුඩ් ග්‍රේඩබල් කියන ලකුණ තියෙන්න ඕනේ. අපිට පෙන්වන්න පුළුවන් නම් සමීපව අපිට පේනවත් දන්නේ. ඒ කියන්නේ ඕනම ආහාරයක මේ හැඳයි ගෑරුප්පුවයි කියලා මම හිතන්නේ. ඔව් අපිට චූටියට පේනව නේද? මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහේ ලකුණක් තියෙන හැඳයි ගෑරුප්පුවයි. හරිද? අන්න ඒ ලකුණ තියෙන්න ඕන ඕනම ආහාර ඇසුරුමක. හැබැයි මේක එක නෑ. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ මොකක් හරි නිකන් ප්ලාස්ටික් එකක් අරන්. එතකොට අපේ ළමයිට අපි දීලා තියෙන්නෙම දන දනම විසක් දීලා තියෙනවා. එතකොට ඒකත් බලන්න හැම වෙලෙම මේ හැම ආහාර ඇසුරුමකම මේ ලකුණ තියෙනවද කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන් මම හිතන්නේ ගිනාපු ආහාර වර්ග ටිකක් මම කිව්වේ තව සෑහෙන දේවල් තියෙනවා. ඕ දේවල් තියෙනවා කතා කරන්න මේ හොරාවකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අර යම් පරීක්ෂණයට දැන් මේ අපි කරපු දේත් එක්ක මේ කහ ඇත්ත කහද මේ මිරිස් ඇත්ත මිරිස්ද මේ හාල් වල වර්ණකාරකයක් නැද්ද? දැන් අපිට නිදර්ශක තුන වෙන වෙනම අරගෙන අපිට කියලා දෙන්න. හරි. දැන් ඇත්තටම බලද්දි ඔයාලට පේනද දැන් මේ කහ එක නම් මෙතනින් බලද්දි අපිට සමීපව අතර ගත්තොත් ඉතින් පෙන්වන්න පුළුවන් වෙන්නේ. දැන් කහ එක ගත්තාම දැන් ඔයාලට පේනවා ඇති මේ වර්ණ බෙදිල්ල පේනවනේ. වතුර එක හොඳට වෙන් වෙලා තියෙනවා. ඊළඟට තමයි මේ කහ ටික හොඳට වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේකට අපිට උපකල්පනයක් කරන්න පුළුවන්. දැන් අපි අර පෙර අවස්ථාවේ කියලා වගේ අපිට හරියටම බලා ගන්න පුළුවන් හොඳ තාක්ෂණික විදිහට අපි රජයේ රස පරීක්ෂකතුමා වෙත මේ සාම්පල් එක දු කරොත් මම අර දැන් මේ කියන්නේ දල වශයෙන් බලා ගන්න අදහස. ඉදිරි කර ගන්න පුළුවන් කඩක් මේ කියන්නේ පුළුවන් දෙයක්. එතකොට දැන් ඔයාලට පේන ඇති මේක හොඳට වෙන් වෙලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක නම් හොඳ කහ එකක් කියලා දල අවබෝධයක් ගන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු හරි. ඔන්න ඔය කතන්දරේ ඔන්න දැන් කිව්වා මේක පොඩ්ඩක් හොඳ කහ එකක් කියලා හිතන්න පුළුවන්. දැන් අපි කියවන ඇත්තට මොකක් වෙයිද කියන එක හිතා ගන්න බෑ. අපි දන්නෙත් නැතුව තමයි මේ වැඩේ කළේ. දන්නෙත් නැතුව මේක. දැන් මිරිස් එක ගත්තොත් ඔයාලා හිතන්න අර තත්ත්වේ නැහැ. ඔව් එක ළඟ තියලා බැලුවොත් එහෙම මේකේ වර්ණ වෙනස් වීම එක ළඟ නැහැ. ඒ කියන්නේ යටයි උඩයි නිකන් වෙන කරගන්න චුට්ටක් අමාරුයි වගේ පේනවා නිකන්. ලාවට වෙන් වෙලා තිබ්බත් ඔයාලට හොඳට පේනවා මේකේ වෙනස. හරිද? ඒ කියන්නේ වර්ණ වෙනස් වීම කොහොමද කියන එක. එතකොට අපිට ඒක නම් චුට්ටක් අවබෝධයක් හිතා ගන්න පුළුවන්. පොඩි සැකයක්. පොඩි සැකයක් ඇත්තටම උපදවා ගන්න පුළුවන් මේකේ කලරින් එකක් තියෙනවා. මොකද නැත්තම් මේක තනි කුඩු තරි කර මිරිස් කුඩු විතරක් තිබ්බනම් අර විදිහට වෙන් වෙන්න ඕනි. වෙන් වෙන්න ඕනි. ඊළඟට දැන් මේක ගත්තොත් එහෙම මෙන්න මේකේ වතුර වගේ වෙන් වෙලා තියෙනවා.
සාමාන්‍ය මේකෙදි ගොඩක් වෙලාවට බලන්න පුළුවන් අර හාල් එක චුට්ටක් බලන්න පුළුවන් අපිට අරන් අතට බලන්න පුළුවන්. එතකොට පෙර අවස්ථාවේ තිබ්බ හාල්ම වගේම නම් ගොඩක් නැත්තම් තිබ්බ රතු පැහැ වෙනස් වෙලා තියෙනවා නම් ඒකෙදි හඳුනා ගන්න පුළුවන්. මේක නම් මම හිතන්නේ මේ තිබ්බ නිව්ඩ ඒ විදිහටම තියෙනවා. ඒ හින්දා මේකෙත් වර්ණ අඩංගු නොවේ කියලා අපිට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් මේ වගේ දෙයක් හම්බුනොත් මොකද වෙන්නේ කියලා. දැන් යන්න ඕනේ අපි දැන් මේ වගේ දෙයක් හම්බ වුණොත් අර ආහාර මිලදී ගැනීමෙදි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි කාගාවටද යන්නේ පිටේ මහත්ය වගේ කියනවාද ඒකට දැන් මම කියලා ලොංකන් දෙනවද මම ඒක කියලා දෙන්නම් මොකද්ද කරන්නේ දැන් ඔන්න මේ දේව හම්බ වුණා එතකොට අපිට ආහාර සම්බන්ධ මහජන පැමිණිල්ලක් ආකාර දෙකකට එන්න පුළුවන් ඒ ආකාර දෙක තමයි එකක් තමයි අපිට සාමාන්‍ය ආහාර පරිවර්තන ආයතනයකට ගියාට පස්සේ හම්බෙන්න පුළුවන් නුසුසු ආහාරයක් එක්කෝ ඇණයක් තියෙන රයිස් එකක් නැත්නම් බත්යක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් මේ වගේම නිවසට අරන් ගියාට පස්සේ මිරිස් කුඩු වගේ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් පැකට් කළ ආහාරයක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට කරන්න ඕන පළවෙනිම දේ තමයි මම කතා කරන හෝටලයකදී වගේ නම් හෝටලයකදී පළවෙනිම කරන්න ඕන පළවෙනිම දේ තමයි ගොඩක් කට්ටිය කරන්නේ ඒක මුලින්ම දානවා සෝෂල් මීඩියා දානවා. ඊට පස්සේ කඩේ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා. ඔක්කොම කරලා වැඩේ උන් නැත්නම් පීච මහතර කියනවා. අපි යද්දි කඩේ තිබ්බට වඩා හොඳට ක්ලීන් කරලා තියෙනවා. එතකොට අපිට සාමාන්‍ය එතකොට අපි කරන්නේ කඩේ අවට බලනවා චුට්ටක් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන එක කියන්නේ මුළු තැන්ගේ මේ ඇණයක් එකතු වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද සතෙක් එකතු වෙන්න පුළුවන් තියෙන වාතාවරණ හැබැයි ඔයාලා මුලින් කරන්න ඕන ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව හරිද සාක්ෂි ටික ඉතුරු කරලා අපි හිතමුකෝ සතෙක් හිටියා කියලා එතකොට ඔයාලා මුලින්ම කරන්න ඒ කඩෙත් එක චුට්ටක් අහු වෙන්න පොඩි ඡායාරූපක කිහිපයක් ගන්න ඊළඟට තමයි ඔයාලට අනිවාර්යෙන් ඔයාලට බිල් පතක් ලබා ගැනීම කාඩෝ ප්‍රතික්ෂේප කරන්න බෑ ඔයාලට ඉල්ලන්න පුළුවන් බිල් පතක් ඔයාලා බිලක් ඉල්ලන්න හැබැයි අර කාරණේ කියන්නේ නැතුව මේ මේ මෙන්න මෙහෙම දෙයක් තිබ්බයි කියන එක නේ බිල් පතක් ඉල්ල ගන්න. මොකද එහෙම වුණොත් නේ අනවශ්‍ය ප්‍රශ්නයකට යන්නේ. ඊළඟට තමයි ඔයාලා අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරිශීලකතුමා දැනුවත් කරන්න. ඒක දැනුවත් කරන විදිහ තමයි සාමාන්‍ය ෆයින් යෝ PHI කියලා net එකේ ගැහුවට පස්සේ අපේ යුනියන් page එකට යන්න පුළුවන්. ඒකේ අනුව අදාළ ඒරියා PHI මාතකගේ නම්බරේ ලබා ගන්න පුළුවන්. එතකොට දැනුවත් කරන්න. හදිස්සියවත් හිතන්නකෝ දැන් PHI මාතේ තෙන්න බැරි එන්න බැරි වුණා කියලා. එතකොට ඔයාලා ගිහලා මේ රණ්ඩු සරුවල් වෙලා ගියොත් එහෙම ඉතින් එද්දී අපි හිතමුකෝ රාත්‍රී කාලේ මේ දේ වුණා කියලා. එතකොට PHM හතට එන්න අපහසුතාවක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ අපිට අදාළ මහජන පැමිණිල්ල ලබා දෙන්න. පහවදාවේක පරීක්ෂා කරලා හෝ ඊට පහව ඒ කියන්නේ දවසේ පරීක්ෂා කරලා ඔයාලටත් අපි දැනුවත් කරන මොකද උනේ කියන එක. හැබැයි ඔයාලා මේ ප්‍රශ්න ඇති කරලා ඔක්කොම ගියාට පස්සේ අපි අද්දි තියෙන දේව ඔක්කොම විනාශයි. හැබැයි දැන් මෙහෙම හිතන්නකො කෙනෙක් ඒත් හිතන්න පුළුවන් අපි දීලා මුකුත් කරේ නැත්තම්. ඉතින් එතකොට ඊළඟට ඔයාලට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ඕන නම් ඉතින් ඔය සෝෂල් මීඩියා දානවා හරි ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මම කියන්නේ පළවෙනිම දේ ඒක කරගන්න එපා. ඊළඟ දේ ඒක කරගන්න. පළවෙනි දේ හරියට මහජන පෙමිණිල්ල ඔය විදිහට ඉදිරිපත් කරන්න. හරි. ඊට පස්සේ කරන්න අපි අර කිව්වා වගේ මුලින්ම සාම්පල් අරගෙන ආහාරයක් කුණු වෙලා තියෙනවා නම් ඒ වගේ දෙයක් තියෙනවා සාම්පල් යවනවා නැත්තම් ඒ වගේ අපිට රිජියුම් පෙන්න තියෙනවා නම් මේ වගේ දෙයක්. එතකොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි සිදු කරන්නේ. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබ දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.